കളിയും സരവുമാക്കുകയും മേസരമെന്ന് ചുട്ടി പെട്ടുകൊണ്ട് പടി ദാനയാക്കുന്ന ഇതിൻ്റെ ഓല ഗുഡ ക്യാമറ തെങ്കിട്ട് മകി റാമനോടിലേക്ക് ഇതിമ ദാന ദിനകമും പൊടി വീഡിയോക്ക് ഉദ്ഗത്ത മേവ വീഡിയോ ആകാൻ പ്രധാനതും ഹേതു തമ്മ തവത് മേവാകെ കിനെക് മേവാകെ ദാനയാ ദേന ബലാപ്രത്വം ഇന്നോ നങ്ങ യാവ ദനവത് കരന്ന വകേമ മോട്ടിവേറ്റ് കരന്ന ഇതി വെഡി വേദമക് നത്തു ഹരിം ലേസിംഗ് കരഗാന പുലവം വെഡ മങ് ഓയിട് കീല ദേന മങ് കൊഹമദ മേ വെഡി കരഗത്ത കീല දවස් දෙකකට කලින් ඉතින් ඒක නිසා plan කරගත්ත දවසේ මම ටග්ගාල ගියා බඩු ටිකක් ගේන්න town එකට නේ යන ramen noodle එකත් එක්ක මම මුලින්ම හිතුව සොසේජ් දෙන්න. මම සොසේජ් වලට වඩා chicken කන්න කැමති වෙන නිසා මම chicken ගත්තා. මෙතන මම සාමාන්‍යයෙන් 40 දෙනෙක් විතර කෑම දෙන්න plan කරගෙන තියෙනවා. ඒක නිසා chicken කිලෝ 3.5ක් විතර ගත්තා. සාමාන්‍යයෙන් කෑලි 40ක් කපලා ගත්තේ chicken කෑලි. chicken ටික මම මුලින්ම කලින් දවසේ හොද ගන්නවා. මොකද ඊළඟ දවසේ මට හරි ලේසි මේ දේවල් ටික ලෑස්ති කරලා තියාගත්තොත් එහෙම. ඒක නිසා මුලින්ම මම chicken ටික හොඳට හොද ගත්තා. හොදලා මම මේ වගේ භාජනයකට දාලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා මේක. මම මේ ආපු ගමන්ම නිසා මම වොෂ් එකක් එහෙම දාලා ඉවර වෙලා තමයි මේක මැරිනේට් වෙන්න දාන්නේ. ඒක මම චිකන් එක පොඩ්ඩක් හොදලා ෆ්‍රිජ් එකෙන් තිබ්බා. ඔන්න ඊට පස්සේ මම ලුණු සුද්ධ කරගත්තා, සුදු ලුණු සුද්ධ කරගත්තා. ඉතින් මට හරි ලේසි මේ දේවල් ටික සුද්ධ කරගත්තාම සුදුරුණු හිම ටිකක් වැඩිපුර මම පාවිච්චි කරනවා මොකද මේක චූටි බබාලට දෙන්න ඒ වගේම හරි රසයි මේ රාමෙන් නූඩල් එකට සුදුරුණු ටිකක් හිම වැඩිපුර වැටුනහම ලුණු ටික මම සුදුරුණු ටික නම් මම එළිය තියාගන්න සුද්ධ කරලා නරක් වෙන්නේ නැහැ දවසක් එළිය තියාගත්තට හැබැයි ලුණු එළියෙන් තියාගන්න බෑ ඒක නිසා මම මේ වගේ බොක්ස් එකකට දාලා මේක ෆ්‍රිජ් එකට දාගන්නවා ෆ්‍රිජ් එකේ යට කොටසට සාමාන්‍ය දවසක් තියාගන්න පුළුවන් ලුණු සුද්ධ කරලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට අමතරව මම ලීක්ස් ටිකක් කපාගත්තා ලීක්ස් නම් ගොඩක් තිබ්බේ නැහැ ලුණු කොළ දානවා මම මේ නූඩල් එකට ලුණු කොළ සාමාන්‍යයෙන් ගොඩක් දානවනේ ඒක නිසා ලුණු කොළත් මෙතන ග්‍රෑම් 500ක් විතර කපාගෙන තියෙනවා දැන් මම මේ ටිකත් බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකේ තියෙනවා මේවා බොක්ස් වලට දාද්දී මේ බොක්ස් වල වතුර තියාගන්න එපා එහෙම නම් නරක් වෙන්න බලනවා ඒක නිසා වතුර ඔක්කොම බේරලා බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දාගන්න දැන් රෑ චිකන් එකත් මම මැරිනේට් කරලාම තියාගන්න හදන්නේ මොකද දේට අපිට හරිම ලේසියි ඒ වගේම චිකන් එක හරිම රසවත් මම එකට මිරිස් කුඩු ලුණු කුඩු ගම්මිරිස් කුඩු 3-5 කුඩු දාගන්නවා ඉංග්‍රීසි දුලුණු ඔය දන්න මම පේස්ට් එක හදාගෙන තියෙන්නේ මම මේක හදාගන්න හැටි කියලා දීලා තියෙනවා පේස්ට් එකෙන් ටිකක් දාගන්නවා ඊට අමතරව සොයි සෝස් වලින් ටිකක් එකතු කරගන්නවා මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න ඊට පස්සේ චිකන් ටික දාලා මේක හොඳට අනා ගන්න තියෙන්නේ චිකන් එක හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේක ෆ්‍රිජ් එකට දාගන්නවා ෆ්‍රිජ් එකේ යට කොටසට දාන්නේ ෆ්‍රීසර් එකට නෙවෙයි. අනේ දැන් පහනෙද දවල් මට හරි ලේසි මගේ වැඩ ටික කරගන්න හෙල්ප් කෙනෙක් අවශ්‍යත් නැහැ මේ වගේ කඩේ ලෑස්ති කරගත්තාම වැඩ ටික කරගන්න තනියමම කරගන්න පුළුවන්. මම ඔයාලට මේ දේවල් කියලා දෙන්නත් ඒකයි තනියම මේ වගේ දෙයක් කරගන්න. මම මුලින්ම චිකන් ටික බේක් කරගන්න හිතුවා. එතකොට චිකන් ටික බේක් වෙන අතරේ මට නූඩල් එක හදාගන්න පුළුවන්. මම මේ වගේ ට්‍රේ එකට චිකන් ටික දාලා මේකට තෙල් ටිකක් උඩින් දාගන්නවා. ඇත්තටම මේක අනාගත්‍ය තෙල් දාගත්තනම් වඩාත් සුදුසුයි. මට ඒක අමතක වුණා. ඒක නිසා මම උඩින් තෙල් ටිකක් එකතු කරගන්නවා. ආ දැන් මේක අවන් එකට දාන්න යන්නේ දෙකම නම් ඉස්සන්නේ බය හරිම බරයි. එක එක උස්සල දාන්න. මේ දැන් අවන් එකට දාලා සාමාන්‍යයෙන් මගේ අවන් එකේ සෙල්සියස් අංශක 250ට විතර මුලින්ම විනාඩි 15ක් විතර බේක් කරගන්නවා. ඊට පස්සේ
විනාඩි 20ක් විතර ආයෙ නිකන් 180ට විතර බේක් වෙන දෙනවා. දැන් ඊට පස්සේ මම ලුණු සුදු ලුණු ටික සෝද ගන්නවා. මුලින්ම සුදු ලුණු ටික ග්‍රයින්ඩ් කර ගන්නවා. මේක තල්ලා ගත්තා නම් හරිම රසයි. නමුත් ගොඩාක් ප්‍රමාණයක් තියෙන නිසා මම ග්‍රයින්ඩ් කරලා ගන්නවා. ඉතින් මේ වැඩේ ඔයාලට ග්‍රයින්ඩ් එකේ වුණත් කරගන්න පුළුවන්. ගොඩාක් ග්‍රයින්ඩ් කරන්න නැතුව කැලි තියෙන වගේ කොටා ගන්න පුළුවන්. දැන් ඊළඟට නූඩල් එකට දාගන්න සෝස් එක හදාගන්න යන්නේ. අද මම මේ සෝස් එක හදන්න පාවිච්චි කරන්නේ එඩින්බරෝ සෝය සෝස් එක. ඉතින් එඩින්බරෝ පාවිච්චි කරන්න විශේෂිතම හේතුව තමයි කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැතුව මම අයාලා මේ සෝය සෝස් එක හදාගන්නේ. ඉතින් කිසිම රසකාරකයක් පාවිච්චි කරේ නැතුනත් එඩින්බරෝ සෝය සෝස් එක ඇත්තටම හරිම රසවත්. ඉතින් ඒක නිසා මම බබාලට බය නැතුව දෙන්න අද මේ එඩින්බරෝ සෝය සෝස් එක පාවිච්චි කරනවා. සෝය සෝස් එකට අමතරව මම එඩින්බරෝ ඔයිස්ටර් සෝස් එකිනුත් චුට්ටක් එකතු කරගත්තා. සාමාන්‍යයෙන් මම ආයිට රාමෙන් නූඩල් එකේද කියලා දුන්න ඒ සෝස් එකම තමයි මම මෙතෙන්දි හදාගන්නේ. 40 දිනකට ප්‍රමාණවත් තරම් විදිහට තමයි මම මේක හදාගත්තේ. අනේ යතර චිකන් එකත් බේක් කළා තියෙනවා. මම ඒකත් දැන් එළියට ගන්නවා. දැන් මම නූඩල් එක හදාගන්න හදන්නේ. ඉතින් මෙතෙන්දි මම මේ නූඩල් වර්ගය තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේමයි මෙතන 40 දිනකට ප්‍රමාණවත් විදිහට නූඩල්ස් තියෙන නිසා මේ ප්‍රමාණය ලොකු වැඩි නිසා මම මේක දෙපාරකට තමයි හදාගන්නේ. මොකද එකවර මේ ප්‍රමාණය හදන්න ලොකු භාජනයක් මගේ ළඟ නැති නිසා. දැන් දාලා සුදු ලුණු එක බැදෙද්දි ලුණු දාලා ඒ විදිහට තමයි හදාගන්නේ. ඔයාලා දන්නවා මේ රෙසිපි එක ටිකක් වැඩි වි ප්‍රමාණයක් තමයි මම මේකෙන් හදන්නේ. ඔන්න නූඩල් එක හදාගෙන ඉවරයි. මම මේක මේ වගේ තමයි පැක් කරගන්නේ. අයි නූඩල්ස් ටික මේ වගේ දාලා චිකන් කැල් මේකට තියලා මේකට සෝස් ටිකක් එකතු කරගන්නවා. ඒකට මම එඩින්බරෝ එකේ ස්වීට් චිලි සෝස් එක තමයි දාගන්නේ. ඊට පස්සේ මේක උඩට ලුණු කොළ ටිකක් දාගන්නවා. ඊට පස්සේ බොක්ස් එක වහගන්නවා. ඉතින් මේ විදිහට තමයි අනිත් පැක්ස් ටිකත් හදාගත්තේ මම. ඉතින් ඔන්න ඔක්කොම ටික හදාගෙන ඉවරයි. දැන් අපිට යන්න තමයි තියෙන්නේ.
ඉතින් අද අපි මේක දුන්නේ කෑගල්ලේ තිබ්බ ළමා නිවාසයකට. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිනවා මගේ ගම කෑගල්ලද කියලා. ඇත්තටම මගේ හස්බන්ඩ්ගේ ගම තමයි කෑගල්ල. ඉතින් ඒක නිසා මම හිතා අද කෑගල්ලේ ළමා නිවාසයට මේ කැම වෙල දෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම බබාලා හැරිම සතුටෙන් කෑවා. මම හිතන්නේ නූඩල්ස් නිසා වෙන්නේ නැති, යාලටත් හැමදාම ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම හරිම හිත සතුටෙන් තමයි අපිත් ආවේ මේ වගේ දෙයක් දෙන්න ලැබුණ එක ගැන. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.